තෙරුවන් සරණයි ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න සැදහැවත් ඔබ හැම දෙෙනටම. පින්නතුනේ බෞද්ධයා රූපු අහින්නේ නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම ඔබ හැමදරාගේම හිතසුව පිණිස විකාශනය කරනට යදැන සසරින් නිවනට සද්ධර්මානුශාශනා බාලාවේ තවත් අදාහිකත්තුව සද්ධර්මානු ශාශනාවක සමාරම්භය සණටුහන් කරනටයි මෙමහොතේදී සෝදා නම්පන්නේ. පිනේ සුපුරදු පරිදිී දත් දේශනා උපැවැත්වීම වෙනුවෙන් බෞධහාර උපවාහිනී මදිරි පරිශ්වයට වැඩම කරන්නට ඒතුනු කහපොල ශ්‍රේෂ සදධර්මාරාම මහා විහාරයත් මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උබය විහාරාදේශ්වර කම්මට්ටානා චාර්වය පූජනය තපෝවනේ අරිය දජ පින් වත්ස්වාමින් වහන්සේව අපිහම දෙනාම සාධනාධ පාතුමෙන් ප්‍රථමෙන්ම දම් සභා මණඩපේට පිළිගනිමෝ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධූසාදුසාතු සදැවත්න්නේ අද මෙවතු මූ සද්ධර්මානු ශාෂණාව වෙනුවෙන් ස්වකීය දයිකතුවය ගැනමෙන් කටයුතු කරන පින්වත් පිරිස දේශනාවට සහ සම්බත් රවුනත් ඔවුන් ඔුගේ දයිකත්වය දේශනාාව වෙනුවෙන් ලබාදී ලතිබෙනව ය අනුබ අද දයිකත්තුවේ ගැනමෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රලියාවේ පදිංචි තරදු සහ හර්්වලා යන්න පින්බත් දෙපල විසින්. එහම නම් එහැම දෙනටමත් පුුණ ාන බෝධනා සිදු කරමින් මෙතැන් සිට අදවසේ දේශනනාපත්වන්නට ගෞරවනය දේශ කියැන් වහන්සේට නමස්කාර පූර්ුවකව ආරාතනා කරනවා. අවසරයි අපේ හාමතුරුවනේ සාධූසාතෝසාදෝ. සමන්තා චක්කවාලේෂු අත්්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්සේ සුනන්තු සද්ගමොක්කද දම්මසවනකාලු අයං බදන්තා දම්මස්සවනකාල් අයංබදංතා දම්මසවනකාලු අයං බදංතා නමෝතස්සේ භගෙවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සද්ද බුද්ධි සම්පන්න. කාරුණික පින්වත්නී පන්නස් සිරු දෙනාම සූදානම් වෙන්නේ උතුම්මූ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරන්නට ඒ ශ්‍රවණය කරන අතරේ බෞද්ධ්‍ය මාධ්‍යිචාලය උපකාර කරගෙන සියලු ලෝකවාස්සි රටවාසිි ලෝකවාසි සියලු දෙනාගේම දහම්පි පාස්ය නිවීම සඳහා එමාධ්‍යයන් උපකාර කරගෙන ඒ ධර්ම දේශනයාව සඳහාඉතාම සදහෑවත් සිති පින් බරදායක්‍යය ගත්තतेේ ස්್ට್ರೇලියාවේ පදිංචි තරින්දු සහ හරෂලා දෙ පල විසින් පාර්ථනා බලාපොරොන්තු සුජීවත්ව සිටින ප්‍රියන්ත ප්‍රනාාන්දු නන්දනී ප්‍රනාාන්දු මවපියන්ට සහ යමුනා විික්කම රත්න මෑණියන්ට නිදුක් නිරෝගි දීර්ඝශ ප්‍රාර්ථ නා කරන. එවගේම දෙදස් දහට දොළහයි විසි අටවෙනි දින පරලෝසපත් සරත් ගම් මුල්ල පියාණන්ට සහ සංසාර්ගත සියරු ඥාතතිීන්ට පුඥ්ානුමෝදනා කිරීමට, බෞද්්‍ය මාධ්‍යචාලය නිර්මාත්‍රව, කුසල දම්ම නාහිමියන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගිෂෝපත් භාවය පාර්ථනා කිරීමට ධර්මස්ශ්‍රවනය කළ. ලක්වාසිලෝ සියලු දෙනාට සසරෙන් එතරවීමට මෙම පින හේතුව ඒවා කියලා ප්‍රාර්ථනා කරනවාඒ ප්‍රාර්ථනාව නැත්තුව තමයි නේපින්කමට දායකත්වේ ගත්තේ ති මේ ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ අනු පිළිවෙලක්කින්. එ පිළිවෙල තමයි සීලවිුද් චිත්ත විශුද්ධි දිිට්ටි විසුද්ධි කංකාවිතරන විශුද්ධි මගම් මග ඥාන දර්ශන විසුද්ධී ඥ ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධි ඥානදර්ශන විසුද්ධි කියන මේ සප්ත විසුද්ධී ඇසුරු කරගෙනයි මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්නේ එයින් එක් ධර්මදේශනයක් මගගම්මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපකාර කරගෙන ත්‍රපීදැ මග්ගම් මග්ග ඥාන දර්ශනය පිළිබඳවත් අපි දීර්ග වශයෙන් දේශනා කල්ලා තියෙන නමුත් අපි තාම හරියටම නිවැරදිව මඟට වැටෙන කම්ම. නිවැරදිව මගට එන්ටෝන්. එ නිවැරදි මඟට එඩනම් නිවැරදි මඟට අවතීරණය වෙන්ඩනං දගොඩා කරුණුකාරණ දැනගණඩතිීනවා. දැකගණ්ඩත්තිීනම්. ඒ තමයි තන්නාමාන දිට්ටි කියන ධර්මතාවයන් අපි සිතින් අයින් වෙනවදද කියලා නිරන්තරයෙන් සීයෙන්හා මනානුවනින් ඉන්ඩෝනිි. තමත්ම හොඳ සිහිය. මනානුවනින් ඉන්ඩෝනි තන්හාව ෂේවෙනවද මානය ෂේවෙනවද දිට්ටිය. ත මේ වෙනකොට අපි හිතනව ගොඩාක් දුරට මේ දිට්ටි කියන ධර්මතාාවයන් අයිංවෙලා තියෙන් ඕනි මින තිවනොත් අවතත් දිට්ියට වැටෙනවන අපිේ සඳහා මේ පටිච්ච සමුප්පාදය මේ මගගම් මග ඥාන දර්ශන විශුද්ධියට නැවත නැවත්ත ඇතුල් කල්ලා තියෙන්නේ මේ දිට්ටියට වැටන්ඩ පුළුවන් කියෙන කාරණේ ඇේ දිට්ටිය සහමුලින් අවසන් වෙච්ච කෙනෙකුට නම් නවත දිට්ටියට වැටන්ඩ හේතුවක් නැහැ. එය නිවැරදිව දකිනවා නිරදිව දැනගන්නවා නිවැරදිව දැකගන්නවා මේ හේතු හා පල කියන ධර්මතාව ඒතුඋන්ගේ සකස්සෙන කියන ධර්මතා හේතු දකිනා පලය දකිනවා ත මෙ ඇතිකල්ලී මේ ඇත කියන ධර්මතාව හොඳවට පැහැදිරවෙෙන්ඩෝනි මෙය නැතිකල්ලී මෙ නැත මේ උපදීමෙන් මේ උප නෝපදීමෙන් මෙය නෝපදී ධර්මතාවයන් හරියටම නැවත්ත නොවෙනස් වෙන ආකාරයට පැහැදිලිනම් පිරිසුඳනං දිට්ටිය පිළිබඳව ගැටලුවක් නෑ. තයතොර නමුත් ඉතුරුවෙන තන්නමාන දිික්්‍යිය විශුද්ධි වෙන්නේකංකා විතරණ විශුද්ියදී තොර දික්්‍යිය විශුද්ධි කරලා ලංකා විතරණ විසිුද්ධියට එන කොට සැකය අවිශ්වාසය සාමුලින් නැතිවෙන්න ඕනි මග මග ඥාන දර්ශන විසිුද්ධිකයන මග හා නොමග ත නොමගයන්නේ නැතුව නිවැරදි මඟට අවතීරණය වෙන්නුවනි. නිවැරදි මගට අවතීරණ වීම හඳුන්වන්නේ ආර්්‍යෂ්ටඨාංගික මාර්ගටම අවතීරණ වනා කියන එක. ඒ ආර්යෂ්ඨාගික මාර්ගයට ලෞකික පැත්ත නෙමෙයි ලෝක ොත්තර පැත්ත. ාමලෝක රූපලෝක රූපලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන පැත්තට අවතීරණ උනාද කියන එක හොදට දැනගණ්ඩෝනි හොදට දැක ගණ්ඩෝනි. තර ඒතියෙන්නේ සොසරින් එතරවෙන මගයි එකයන්නේ ලෝකෝත්තර පැත්තට ආර්යෂ්ඨාගික මාර්ගය වැඩුණොත් සමාදිිට්ටිය සම සංකප්ප, සමවාච්චා, සමකම්මන්ත සමාජීව, සමවායාම සම්මාසති සමා සමාදී. ත්‍රමි ධර්මතාාවයන් අට නැබුරුවෙන් ෝනි කාමලෝක, රූපලෝක, රූපලෝක කියන ත්‍රිවිධලෝකයෙන් එතරවන පැත්තට. ඒ එතරවන පැත්තට නැබුරුවෙන කොට මේ හතක් ධර්ම පිරිවර වැඩෝනින්. අවසාන එක පිදන්නා සම්මා සමාධි කියල කතා කරන ඒ සම්මා සමාධියයට එන්ඩනං අංගහත පිරිවර වෙඩෝනිි. වටවෙලා එන්ඩෝනින්. ඒ වටවෙලා නොයනතා කලික ඇන්න මේ අංගහත්ත සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචාව සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති. මේ අංග හත වටවෙලාවොත් පිරිවරවෙලාවොත් චිත්ත ඒකග්‍රථාවයක් ඒකටයි ලෝකෝත්තර සමාධිකයන්නේ. තොට ආර්ය්‍යස්්ඨාංගික මාර්ගය ලෝකෝත්තර පැත්තෙන් සම්පූර්ණයි. එතකං ලෝකෝත්තර පැත්තෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. එකයන්නේ සමා සමාධයක් ඇති වෙන. එකන සම්මාකයන්නේ ඒ සමාධිය හඳුන්වන්නේ ලෞකික පැත්තට එකයන්නේ. න රපාවචර දෙන රූපාවච්චර දෙනහා රූපාවචර දෙහාන උපද්දුවපු කෙනෙකුට උපදවාගත්ත කෙනෙකුට අර ධර්මතා හත පිරිවර වෙලා නෑ ගැන සමාදිිට්ටි සමා සංකප් සමවාචා සම කම්මන්ත සම ආචීව සමවායාම සමසති අර රූපාවච්චර දෙහානහා රූපාවච්චර දෙහනත් තුළ මේ ධර්මතාහත පිරිවර වෙලා නෑ එක එතනතියන සම්මාධිට්්‍ය නෙමයි කියන්නේ එක ලෞකික නිසා එක රූපචර රූපාවච්චර දෙහන ලෞකිකය එනිසා තම එතන ලෝකොත්තර පැත්තට සමාධිට්්‍යය නෑ කියන්නේ. පිබඳව කල්පනා කිරීම ලෝකෝත්තර පැත්තට නෑ කියන්නේ දෙහාන ගැන කල්පනා කිරීම දෙහාන ගැන විතර්ක විචාර කිරීම ලෝකික පැත්තට ඇතුළ. ඇබ එත එක සම සංකප්පයක් හැටියට සම දිට්ටියක් හැටියට දේශනා කරනවා හැබැයි ඒ අර කාමලෝක රූපලෝක රූපලෝක කියන මිත්‍රිවිද ලෝකයෙන් එතර වැඩ ප්‍රමාණවත් නෑ දිහාන තුළින් නිවන්දකින්ට බෑ කියලා ප්‍රකාශ කළ කයි. දිහාන උපකාර කරගෙන විදර්ශනාව තුළින් නිවන්දකින්ට පුළුවන්. එතකොට එනම් දිහාන තුළ ඉන්නකං ගොට අපි දන්නවා සමවාච තොටතා වැරදි වච්චන කතා කරන්නේ බොරු කියන්න කේලාම් කියන්නේ පරුෂ වචන කියන්න වැඩගට නැතිස් වචන කතා කරන්නේ හරි තොයි දිහානසුව රුපාවචර දින රුපාචර දිහා සම්මාවාච්චා ඇබේල් ලෞකිකයි. මො වැලකිලා ඉන්න නිසා සමවාච්චා. වැලකිලා ඉන්නවා. නමුත් ඒ ද නිවැරදිව සම්මාධිට්ටි සමා සංකප්පත් එක එකතු වුණත් විතරයි එකන විදර්ශනාව පැත්තට නැබුරු වෙලා විදර්ශනා ප්‍රඥාවත් එක තමයි නිවැරදි සම්මාධිට්ටිය. තනවා නිවැරදි කල්පනා කිර. තේතුල එ සම්මාවාච්චා තමයි. ොත්ත පැට දැර ජහාන තුල වච්චනයා රැකගෙන තින වච්චනය උපකාර කරගෙන අකුසල් කරන්නේ. දෙතන අරක්ෂා වෙලා තියනවා ඇැබේ එක ලෝකෝත්තර පැත්තට නෙම එක ලෞකික පැත්තට අරුපාාවච්චර දෙහානවලත් ඒ වගේ ත එක සම්මාදිිට්ටි නිවැරදිව සම්මාධිට්ටියය නෙමේ එකයන්නේ පිරිවර වෙලානෑ මේ අංග හත සමාදිිට්ටි සම්මා සංකප්ප සමවාච්චා සමකම්මන්ත සම ආචීව සමවායාම සමස් සති මේ අංගහත වටවෙලා එන්න ඕන පිරිවර වෙලා එන්න ඕනේ ඒන්නේ ලොකොත්තර සමා සමාදීද. ලොෞකි සමාදියට ඒ හත පිරිවර වෙන්නේ. ඇයි එත නිවැරදි සම්මාධදිි්්‍යියක් නෑ නිවැරදි සම්මා සංකපයකුත් නෑ නිවැරදි සම්මාවාචාව කකුත්. නිවැරදි සම්මා කම්මන්තය කුත්නය. නිවැරදි වෑයමු කුත්නේ. ඒවෑයම දිහාන උපදවල්ලා රූපාවචර රූපාවච්චර ප්‍ර්ම ලෝකය උපදදිින්ඩයි ඒෑ යම උත්සාහය උනන්දු. තරේක ලෝකෝත්තර සම්මාවයාම නමේ. තොර සීහය හිතන පවත්වල තියනව දිහානය තුළ සීය සතිය. ද එක සම්මා සතිය නමි. සම්මා සතිය ත මෙන්න මේ අංගහත පිරිවෙලා වෙලා එ වන. ත ජානයත් තුලක් තියනවා චිත්තඒකක් ග්‍රතාවේ තැන් පත් බව දරූපාවච්චරදිහානයේදී සිත හොඳට තැන්පත් අරමුණේ රදවලතිෙන් දො අරූපාාවච්චර දිහානයේ සිත හොඳට අරමුණේ රදවලතිීන් තැන් පත් කල් ලතින් නමුත් ඒක ලෝකෝත්තර සම්මා සමාදියනෙමි අ ඇයි අර අංගහත පිරිවෙර වෙලානෑ සමාදිිත්්‍යනය කැන්නේ එක එතන එකන මිත්‍යාදී ඉින්නෙ මේ ගතන කුසලයක් රූපාවච්චර දෙහාන කුසලය. අරූපාාවච්චර දිහාන කුසලය මොකද නීවරණ නැති නිසා. දිහානයට සමවැදුනහාම නීවරණ ක්‍රියාත්මක වෙන්නේ රූපාවචර දෙහානයට. අරූපාාවච්චර දිහානයට සමවැදුනහාම නීවරණ ක්‍රාත්මක වෙන්නෙ කෙස් ක්‍රියාත්මක න්නෙත්ති. තරූපාවචර දිහානය සිත් නැහැ තොර කෙලෙස් ක්‍රියාත්මක වෙන්නෙත් නැැ නීවරණ ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. දෙ හැබැත්තාව කාලිකයි කාලයකට සීමවෙන්න කාලයකට සීමාාවෙන නිසා තමයි සම්මාධිට්ටිනෑ කියන්න. සම්මාධිට්්‍යය නං ඒක කියන්නේ කාලයකටනමයි සදහටම කෙලෙස්සා නීවරණ ප්‍රහිීන වින්ඩෝන. අන්න එතනට එන්න ලෝකොත්තර සම්මාධිට්ටියයට ෙන්න අන්න එතන දි ලෝකොත්තර සම්මාසංකප්ප ම ලොක පලෝක රපලෝක කියන ්‍රවිද්ද ලෝක එඇතරනවා. ද මේ කරුණ පැහැදිලි කරේ අපට මේ නිවැරදි ප්‍රතිපදාව නිවැරදි පිළිවෙත නිවැරදි මග තෝර ගණ්ඩෝන නිසා. මග නොමග මගගම්මක්ග ඥානදර්ශන විශුද්ධියයේදී පැහැදිරී කරන්නේ මගහා නොමග එනම් ධ්‍යානය නිවන කියල හිත එපා රූපාවිචර ධ්‍යානත් නිවන කිය හිතන්න එපා පාවචර දෙහානයක් නිවන කියලා හිතන්න එප ඇබැයි නිවන්දකින්ට මේක ප්‍රත්තිය කර ගඩ පුළුවන් උපකාර කරගඩ පුළුවන් උදව් කරගන්න පුුවන්. මොකද ඒ චිත්ත ඒකග්‍රතාවය විදර්ශනා ප්‍රඥාවට මේ ස්කන්ද වසයෙන් බෙදන්ඩ ආයතන වසයෙන්බෙදන්ඩ ධාතුවසයෙන්බෙදන්ඩ ඒ චිත්ත ඒකග්‍රතාවය උපකාර කරනවා. විදර්ශනාව කියන්නේ බෙදා වෙන්කොට බලලා නිවැරදිස්වභාවයන් තේරුම් ගැනීම ඒ තමයි අනිත්‍ය දුකානාාත්ම. ඒ අනිත්‍යදු කනාත්ම මේ ඇැහෙම් බලලා තේරුම් ගන්න අනිත්‍ය දු කනාාත්ම නිමි මනසින් දැකල මනසින් දැකගෙන මනසින් දැනගෙන මනසින් දැකලා තීරණය කරන අනිත්‍යදු කනාාත්මහි ඕනි එතමයි මගල නග නොබග ද අතර තියෙනවා ද අනිත්‍යය හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සඳ අලස්සන දේශ නවක්තින සංගප්ත නිකාය සංගක්ත නිකායිතින අවිච්චා කර සූතරයක් මේ අවිච්චා සූත්‍රයේදී භික්‍ෂන් වහන්සේ නමක් අහනවා ස්වාමිණි භාග්‍යවතුන් වහන්සේ මේකම ධර්මයක් නැසීමෙන් මේක ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන වනං විද්‍යාව උපදින වනං එවැනි ධර්මයක් තියෙනවද දොදට අහන් මේක යම් එකම ධර්මයක් නැසීමෙන් යම් එක ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන වනං විද්‍යාව උපදින වනං එවැනි ධර්මයක් තියෙනවද දුජන්ස දේශනාය කට අභික්‍ෂුුණව. ඒ මේකත් තියනම්. යම් ධර්මයක් නසනකොට අවිද්‍යාව දුරුවෙන විද්‍යාව උපදින එක ධර්මයක් තියෙනවා. අ යන හාමුදුරුව ස්වාමිනිි භාග ්‍යතුන් වහන්ස. යම් ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන වනම් විද්‍යාව උපදිනවනම්, සඳහා ඇති එකම ධර්මයමොකද භික්ෂන යම් ධර්මයක් නැසෙනකොට අවිද්‍යාව දුරුවෙනව නම් විද්‍යාව උපදීනවා නං ඒකම ධර්මය තමයි අවිද්‍යාව ද මේ ැවිල්ල මේ බුද්ධියෙන් ගත යුතු ප්‍රශ්නයක් බුද්ධියෙන් උත්තර සෙවිය යුතු ප්‍රශ්ඥයක් මත නැවත කියන ප්‍රශ්නය හා. බදුරජාන් වන්සසිද පුත්තරය එක ධර්මයක් නැසීමද හාමුදුරුව අහනවා භික්‍ෂන් වහන්සේ නවා ස්වාමිනිි භාග්‍යවතුන් වහන්ස මේ එක ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන දුරුවෙනවනම් විද්‍යාව උපදිනවනම් එවැනි එක ධර්මයක් තියෙනත් බුදුරජාන්වා උත්තර දෙෙන භික්‍ෂුුණවා අවිද්‍යාව දුරුවෙන, විද්‍යාව උපදින එකම ධර්මයක් තියෙනවා. වස්ස හාම් දුරහනමන් සානි භාග්‍යතු වහස. එහනම් ඒම ධර්මයක්. නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන වනම් විද්‍යාව උපදින වනං, ඒකම ධර්මයම කක්ද. බුදුරජාණන් වන්සේ දේශනා කරනවා එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන, විද්‍යාව උපදින, නැසිය ුතු ධර්මතාවය තමයි අවිද්‍යාව දේකන් එතකොට අවිද්‍යාවගේ අවසානය එන අවිද්‍යාව දුරුවනවා අවිද්‍යාව නැසීමෙන් අවිද්‍යාව දුරුවෙන විද්‍යා උපදින දෙකයි බුදුරජාන්සේ දේශනා කර කර හාමුදුරුව එකක් ධර්මයක් තියෙනවද මේ අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව උපදව ඔව මොකක්ද අවිද්‍යාවනසන්න නසන්ඩ තියන එකම ධර්මටාවය අවිද්‍යාවය. ඉට පස්සේ අහනවා හාම දුරුවෝස්වාමිනි භාග්‍යතුන් ආන්ස. යම් කිසි කෙනෙක් කොහොම දැනගත්තොත්. කොහොම දැනගත්තොද්ද අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව උපදින්න. දැන් අපට ඕනේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගණන්ඩන විද්‍යාව උපදවාගත් තනන් යම් කිසි කෙනෙක් නිවැරදිව නොට එයා නියතවස්සයෙන්ම සසරින් නිවනට සසරෙන් විදිෙනවා සසරින් එතර වෙනවා මොකද අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව විපදුවත් නම් ආයි හා මුදුර අහනවා ස්වාමි නිභාග්‍යතුන් වහන්ස එහමනං අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව උපදින්ඩනං අපි මේ ධර්මයන් මොනවිදිට දැනගණ්ඩෝනේෙද මොනවිදිහට දැක ගණ්ඩෝනද. දමතරන දෙකක් කාන. ආමුදුරාණව කරනු දෙකක්. මොනවිදිට දැනගණ්ඩෝනෙද මොනදිහට දැකගණ්ඩෝනේද. දුරජාන් වහන් යුත්තර දෙනා අභික්ෂණඟ. ඇසා නිත්‍ය වශයෙන් දැනගණ්ඩෝන අනිස්්‍යය වශය දැක ගණ්ඩෝන ද දෙකයි කියන්නේ. බාහිර රූප අනිත්‍ය වශයෙන් දැනගණ්ඩෝනේ නිත්‍ය වශයෙන් දකග්ඩෝනේ ඒ දෙකනිසා උපදින සිතා නනිත්‍ය වශයෙන් දැනග්ඩෝනේ අනිත්‍ය වශයෙන් දැග්ඩෝනි ඒ කරුණුතුන එකතු කරන ඉස්පර්ෂය අනිත්‍ය වශයෙන් දැනග්ඩෝන අනිත්‍ය වශයෙන් දැකග්ඩෝේ ඉස්පර්ශයෙන් නිසා විඳින සොම්නස් දොම්නස් මැදහත් අවස්ථා තුනත්තියන ඇ රූප දෙක නිසා සිත කරුණුතුන් එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විදීමේ සිත එතනට එනකොට තුනට බෙදෙනවා ඒ බෙදෙන්නේ සොම්නස් දොම්නස් මැදහත් වේදන වසින් අනිත්‍යවශයෙන් දැනගන්න හා දෙකගන්න කියනවා මෙ ධර්මතා පහ ද ඇස රූප දෙක නිශස්චීත තුන්කරුණ එකතු ඉපර්ෂ ස්පර්ෂය නිසා විඳීම ත නාම ධර්මතුනා රූපධර්ම දෙකක්. ද මේ විභාග කරනකොට මේ ආකාරයෙන් විභාග කරනවට දැ කරුණු පහක් අපි විභාගරන පරික්ෂා කරනවා එ මේ කරුණු පහ විභාග කරනවට පරිීක්ෂාරනකොට අනිත්‍ය දුක අනාත්ම වශයෙන් අනිත්‍යව වශයෙන් විතරක් නෙමි. සොම්නස් දොම්නස් මැදහත් කියනේවා අපි දුක්වශයෙන් තේරුන් ග්ඩෝඩ නිත්‍යයන දුකයි කියන එක. මේලෝකේ අනිත්‍යයන අස්තිරණ ඒ අනිවාරෙන් දුකටයිය නිසක් සැපටයිතියකක් නෙමි. හොඳට හිතන්ට හොදට කල්පන කරන්න. යම් ධර්මතාවයක් වෙනස්වෙනවනං විපරිනාමනං තියනාකාරෙන් අන්නාකාරයක් ගන්නවන අනිත්‍යනක් ඒ න්‍යත වශයෙන්ම දුට අයික් දුකට භාජනය වන එකක්. දුක් උපදවන එකක්. එහනම් දුකට භාජනය වන එකක් නං දුක් උපදවන එකක් නං එක තමාගකමත් හෙටිට නෙ එක තමයි කැමත් හෙටිට නෙමි ඇයි? දුක්කොට අක මැති නිසා. එන තමාගේ කමැත හැටියෙන නෙම තන සිද්ධවෙෙන්න්නේ. එහෙන එතන නාත්මය තියෙන්නේ ආත්මයන් නෙමි ත්‍රාත්මයක් කියයන්නේ නොවෙනස්වන එකක් තමාගේ වශයහි පවතින එක එතන තියන්නේ තකොට නනාත් එලක්ෂණය තොර දුක ලක්ෂණ එතන තියනෙනවා ඒ දුක්ක ලක්ෂණ එතන තියෙන්නේ අනිත්‍ය නිසා. මේ මක්ගම්මක්ග ඥානදර්ශන විසුද්ධියයේදී මේ නිවැරදිව තේරුම් ගණ්ඩෝනේ නිවැරදිව අවබෝධ කරගණ්ඩෝනේ නිවැරදිව වටහා ගණ්ඩෝනේ මෙච්චරකාලයක් අපි හිතපු ආකාරය වැරදිී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය නිවැරදිව දැනගත්තොත් හා දැකගත්තොත් අපි නිවැරදි ඒහම් නිවැරදිව දැනගණ්ඩ ඕනේ නිවැරදිව දැකග්ඩෝනේ. ත බුදුරජාණන්සර භික්‍ෂූ නට කියනවා භික්‍ෂනම එනම් නිවැරදිව දැනගත්තොත් නිවරදිව දැගත්තොත් අවිද්‍යාව දුරුවනවා විද්‍යා උපදින. විද්‍යාව උපදිනකොට එතුොර අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනාත්ම වශයෙන් නිවැරදිව දැනගන්නෙ හා දැකගන්න කොහෙද. දැනගන්නත් මනසි දැකගන්නත් මනසි දැනගන්නෙත් මනසි දැකගන්නත් මනසි ද වැරදි සිතින් දකිනදී නිවැරදි. එහෙන් දකින්නේ පවතින දෙයක් හැටියට හන් දකිවා. මනසින් දකිනවා ඒ ඇතිවීම නැතිවීම හොදට බලන්න අපේ ඇට පේන්නේ වරද්දල ඒ තමයි යම් දෙයක් දිහ බලපුහාම අපට තියනයක් හැටියට දර්ශනය වෙන. ඒ ැට. ද වැරදි කියන එකයි තතාගතයන් වහන්සේ පෙන්න්නන්නේ එ නිවැරදි දර්ශනය එතන නිවැරදි දර්ශනය බුද්ධියෙන් ත බුද්ධියෙන්නම් නිවනට අදාළවෙන්නදන මකද බෝධ බුද්ධියෙන් යන නිවනට එනම් මනසින් දකිින් දෝනි එහෙන් දකින්න ඒ භෞතික වස්තුව අපි මනසින්දකින මනං ඒක ඇතිවීම නැතිවීම එතනා අනිත්‍යය දර්ශනය වෙන ඕනම ඇසට පෙන ඕනම වස්තුවක් ගත්තොත් ඇසත් එහෙමයි ඇසට පේන යම් වස්තුවක් ගත්තොත් ඒකත් දැන් එහෙෙන් ඇහැක් බලන්න පුළුවන් තව කෙනෙක්ගේ ඇහැ පිළිබන්ධව අප පවති නැහෙම් බලන්න පුලා එතකොට අපට පෙන්න්නන්නේ හැක් හැක් අපට පෙන්න්නනවා ඕ හැක් තියනවා. හැමේ බුදුරජාණන් වහස දේශනා කරන හැක්නෑ ඇසත් නෑ ඒනම් මොකදද තියන්නේ අන්න එතනට තමයි අපි සිත ගණ්ඩෝයි. ඒනම් මොකදද තියන්නේ අපි දන්නවා දැ මේ කි හොදට කතා කල්ලා තියන හොදට විස්තර කල්ලා තියනවා පැහැදිලි කල්ලා තියෙනවා ඇස් නිර්මාණය කරපු ධර්මතාවයට පිියන්්ඩෝ. තොට ඇස නිමාණය කරපු ධර්මතාාවය තමයි සදරමහදාතු. තොර අනිත්‍ය තියන්නේ සදරම හදාාතුන්ගේ ඇසේනම නිත්‍යයද දොර ඇසාපෙන නිත්‍ය වසයෙන් පෙන්නන්නේ අපේ ඇහැ තවත් කෙනෙක්ගේ හැදිහාබල පහම අපට පේනවා ආයහැත්තියනවා. ඒ දර්ශනය වැරදි තොර නිවැරදි දර්ශනය තමයි මනසින්ද නවර හැ පිළිබඳ හෙන් යම්කිසි කෙනෙක්ගේ හැදිහා දැක්කම ඇහැ පවතින බවප්පේනවා. එතකොට විද්‍යාමාන වෙන්න සම්මුතිය හැමත් ප්‍රඥප්තිය. බෞද්ධ දර්ශනය තුළ අවශ්‍යයවෙන්නේ පරමාර්තයෙන් දකින්න. තො පරමාර්තය විද්‍යාමාන වෙන්න ඕේ. තොර පරමාර්ථය විද්‍යාමාන වෙන්න නම් මනසින් අර බාහිර කෙනාගේ ඇසනෙමි දකින්න න්න ඕනී ඇස නිර්මාණය කරපු ධර්මතාවයන්ගේ ක්‍රියාවයි. හොඳට හිතන්න හොඳට කල්පනා කරන්න හොඳට විමස නැතන තේරෙන්නේ ඔච්චර කිව තෙරන්නේ. ඇයි සථගතෙන් වාස දේශනායක් කන ඇසක ක්‍රියාවක් නෑ. තියෙන්නේ ඇස නිර්මාණය කරපු ධර්මතාවී ක්‍රියාවක්. තර අපි යම් කිසි කෙනගේ ඇහැදිහ බලපුහාම අපි සටහාන මෙච්චර කාලයක් ඇඳගෙන තියෙන අපේ සිතේ සටහාන වසේ කන්නඩියක්ගාවට ගිහිල්ලක් අපට පේන්නේ ඇහැක් නම් තව කෙනෙක් ඉදිරිය හිටගත් තහම ඉදිරියේ ඉන්න කෙනාගෙත් පේන්නේ ඇසක් නම් අපේ දර්ශනය වැරදි දහමට අනුව සම්බතියට අනුව ගැලපෙනවා දහමට අනුව ගැලපෙන්නේ දහම තු ඇසක් ඇති බව කියන්නේ දහම තුළ කියන්නේ ක්‍රියාවක් තියෙනවා ක්‍රියාව ඇසනෙමි එහෙනම් අපි මනසින් දකින්න ලෝඕනේ ඒ ක්‍රියාවයි.යතුට ඒ ක්‍රියාව තුළ තමයි අර අනිත්‍යය දුක්ක අනාත්ම කියන එක දර්ශනය වෙන් ඒකම අපි දැනගන්න ඕනේ දැකගන්න ඕනේ තම කරුණු තියෙනවා ඒ තමයි මේ ඇසහෙවත් ඒක ක්‍රියාව තුළ අපේ සිත හොඳට රැදිල තියනත් ක්‍රියාව තුළ සිත්ත හොට රැදිිරති නොද රැදිල තියෙනවා නං අපි බුද්ධියට හේතුවෙන අංගයක් අපි සකස් කරගෙන තියෙනවා. බුද්ධිය කියන්නේ බෝධ බෝධිය කියන්නේ නිවන බෝධියට අංග හතක් තියෙනවා ඒකට කියනවා සප්ත බොච්චංග සප්ත කියන්නේ හතයි බෝධි කියන්නේ නිවනයි නිවනට හේතුව අංග හතයි ඒ සප්ත බොච්චංග. හෙනං මනසින් අර බාහිර කෙනෙක්ගේ ඇසවෙනුවට ඒ සතර මහගාතුවන්ගේ ක්‍රියාව දකින්න වනං යම්කිසි කෙනෙක් ඒ දර්ශනය නිවැරදිී ඒ සම්මාධික්්්‍යයට ඇතුල් කරන්න වෙන්නේ ඒ සම්මාධිට්්‍යය විදර්ශනා සම්මාධික්්‍යයි විපස්සනා සම්මාධිට්්‍යයි එතකොට එන්න ලෝකෝොත්තරයි. දෙකයි අරමා මුලින් පටන්ගත්තේ මේ අංගහත පිරිවර වෙලා එන්න ඕන සමාදිීයට එ තමයි ලෝකෝත්තර සමාදිය වෙන්නේ එතකල් ලෞකික සමාදී. ඒ නැතිතා කල් බුදුරජාණන් වහන්සේ දේශනනා කර පවාර්ය අෂ්්‍රාංගික මාර්ගයට බැලනෑ. යම්කිසි කෙනෙක් හිතනානම් මම පෞකරන්න මම කර්මය විපාක දන්න එක නිසා ම පව්කරන්න එක සම්මාධිට්‍යය.ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මාසාක් කපපය. වච්චනය බුරුකීම වැලකීම් එයාදී වචනය ආරක්ෂා කිරීම එකත් හැබවල් ලෞකිකයි. නිදි රමාන්තයක් කරන නිවැරදි දිවි පැවැත් ම ැෙනන මෙමි විදර්ශනා ප්‍රඥාවක් නෑ එනම් අර අංගහත පිරිවර වෙන්නේ. ඇේ අංගාට සම්පූර්ණයි. එතන චිතේ ඒකග්‍රතාවකොත් ඇති. ඒ ආර්යෂ්ටාංගික මාර්ගය ලෞකිකය. අපට ඕන කාමලෝක රූපලෝක රූපලෝක කියන ත්‍රරිිවෙදලෝකෙන් එතර කරන්න වූ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය එක ලෝකොත්ත රආර්්‍යෂ්ටාංගික මාර්ගය. ලෝකොත්තර ආර්යෂ්ටාංගික මාර්ගය අංගහත පිරිවර වෙන මේ අංග හතම වටවෙලා ඉන්නේ වට කරගෙනඉන්නේ මොකටද සමාදියට චිත ඒක ග්‍රථාවට සිතේ තැන් පත් බට් එතන තැන් පත් කරලා තියෙන්නේ අරධර්මතා හා වටවෙලා ඒකටයි ලෝකොත්තරම් සමාධි කියන්නේ එතනයි ආර්ෂ්ඨාංගික මාර්ගය චල සෝතා පන්න වෙනනයි ඒ පැත්තෙන් ඒ අංගහත වටවෙලා ඇවිල්ල ්චේක අග්‍රතාවයක් යම් වෙලා කෙන්්ඩෝන. නැතු ච්චුල සෝතා පන්න වෙන්නේ සෝතා පන්න වෙන්න බෑ. එහෙනම් අපි දැන් අ මනස්සිං අපි දකින්නේ පුච්චලයගේ ඇහැනෙමි ඒන ක්‍රියාව. තොර ක්‍රියාව දකින්නේ සතරමහදහතුන්ගේ. ඒ දර්ශනය සම්මාධිට්්‍යියයි. සතරමහා දාතුන්ගේ ක්‍රියාව දකින තොර එතන හොඳට සිත පිහිට ලතියන්නේ ඒකට සීහි ඕනේ හොඳ සීයක්ක් ඕනේ සතිය යෝනිි්ව මනසිකාරය මනා නුවන ඇහම් පෙන්නන්නේ හැට හැක් තමල්ලග තියන ඇහ තවත් හැද කියන්න පුලා ඒ වෙන එක මනසින් දකිනවා ඒ ඇහැම අර ක්‍රියාව හැටියට තියෙන්නේ සත්‍ය වශයෙන්ම ක්‍රියාව තොර ඇසේනෙමීයි සතරමහ ධාතුන්ගේ ක්‍රියාව එතැනයි අනිත්‍ය දුක්කා නාත්ම කියන ලක්‍ෂණ තුර තියන්නේ. එයි පෙරලන්නේ විපරිනාමයට පත් කරන්නේ වෙනස් කරන්නේ සතර මහ දාතුමසක් ඇසැනෙමි. එක හොඳට තේරුම් ගන්ට. හොදට දැනගන්න හොඳට දැකගන්න ඇසනෙමයි විපරිනාමයට පත්කරන්නේ. තියෙන ආකාරෙන් අ නාකාරය ගන්න වෙනස් කරන්නේ ඇසනෙමී කයි ඒ භූතයන්ගේ විකාරයයිඒ භූතයන්ගේ විකාරයයි වෙනස්සෙන්නේ භූතයන්ගේ තියන සභාව තමයි අනිත්‍ය සභාවය භතයන්ගේ තියෙන්නේ දුක්ක සභාවයක් භතයන්ගේ අනනාත්ම සභාවයතින් ඇහ නෙමි ඇසා නිත්තේකොට කොච්චරකිවත් රයන්නේ එහනම් එතන තියෙන්නේ අර ක්‍රියාවේ තියෙන්නේ අනිත්‍ය සභාවය ඇයි ඉපද බිඳිනවා ඇතිව නැතිවෙනම් එතකොට අපි එන්නේ ඥානයක් එක්ක දමීට කලින් පැහැදිරිි කල්ලා තියනවා අරාපි ඇසවසයෙන් වෙන් කලානේ දැමික හයක් තියෙනවනි ො ඇසවසයෙන් වෙන් කිරීම වෙන් කල්ල දෙැකීම සමර්ෂණ ඥානය. එතකොට ඇස මෙනිෙහි කෙරවේ සිටන් එතකොට සතර මහා ධාතු කියල දැනගත්තය සිටන් එකකොට ඒ සතර මහා ධාතු කියන්නේ රූපය දැනගත්ත සිත නාම එතන නාම රූප පිරිසිදුව දැනගන්න නුව. දැ ඇසවෙනුවට භූතයන්ගේ ස්වභාාවය දැක්ක ඒ අතාභූත ඥාන දර්ශනස්භාවය ඇත ඇති ැටින් දැක්. භූතියන් ඉපද බිඳෙනස්වභාවය දෙක්ක ඇතිව නැතිවන ස්භාවය දෙක්කා හටගෙන සනය නැතිවනස්වභාවයදක්කා ඒ උද්‍යයක්ව්‍යඥානය. දැ පිරිිවෙඩ ඥාන උපදින. සමර්ශන ඥානය නාමරූප පිළිබඳඥානය පිරිසිඳ දැනගන්න වනුව යතබූත ඥානදර්ශනය ඇත්ත ඇතිසැට එෙන්දකීම හා උද්‍ය ඥාය තව තියෙන ඉදිරියට ඥාන රද මේ ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධයට යනකොට මේ ඥානටිකපිය හොදටට හරියට නිවැරදිව සම්පූර්ණ කරගෙන ඕනයන්ට දෙන් අර සිතින්ොට මනසින් ගත්ත ඇසේ අභ්‍යාන්තරයේ තියෙන ක්‍රියාව ඒ සතර මහදාාතුන්ගේ ක්‍රියාව. එතකොට එතන තියෙනවද බලන් ඕෝනේ අප අර බුද්ධියට හේතුවෙන අංග ටික බුද්ධියට හේතුවෙන් අංග බොජ්ජංග බෝධ අංග බෝධිකැනෙ නිවන එ නිවට හේතුවෙන අංග ටික එතන තියෙනවද කියලි පරීක්ෂාවෙන් බලන් ඩෝනනි දැව බලන්නවෙනි පනසි එකත් මනසිං කරන පරීක්ෂණය මේ මෙවට තමයි මේ භාවනා කියර කියන්නෙ බුද්ධියෙන් කරන පරීක්ෂණයට තවට දැ අපි දකින්න ඕන එතන එ අපි එතන අප සහිය පහිටල තියනම් ඇහෙන් එහැක් නම් දකින්න සීහ පිහිටල නෑ මනසිංනන් දකින්නේ අර භූතයන්ගේ ක්‍රියාව සීය එතන පිහිටල තියනවා ඒට සම්ම සති කියනවා එක බෝධි අන්ගයක් බෝධියයන්ගේ එකන බෝධි කියයන්නේ නිවන ඒකට හේතුවන පළවෙනි අන්ගේ ඇතමයි සතිය සතිය ධම්ම විච්චිය වීරිය ප්‍රීති පස්සද්දි සමාධි උපෙක්කා. ඔය ඔය හත පිරිවරවෙෙන් නෝනී! ඔය හත එක්කෙන්නේ. ඔය හත නැතු යන්න බෑ. ඔ මේ ධර්මතා හත වර්ධනය වෙන්නෙ නැතුව නිවන්දකින්න බැහැ. ඒකයි මග නොමග කියලා කියන්නේ අපි නිවැරදි මඟට වැටෙන් දඕනි. ඒම් මනසි අර භූතයන්ගේ ක්‍රියාව දකින එතැන සිත හොඳවට පිහිටලා තියෙන්න්නේ එකන සතිය සිහය තියනවා ඒ දකිනඒ නිවැර ස්භාවය තමයි දම්ම විච්චි කියලා කියන්නේ එකැන ප්‍රඥාවට නිවැරදිමා සම්මා දිිට්ටි තොට නිවැරදිව දකින්න මනසිං එකයි කියන්නේ මේ බුදු දහම කියන එක දර්ශනයක් ඒඇහෙන් නෙමෙයි එක මනසිං එකයි බද්ධදර්ශනය බුද්ධියන්දකීම බෞද්ධ දර්ශනයයි. ත්‍ර බෝධී එහෙනම් අතන අපිට පඥ යෝනිෂ මනසිකාරය කියැනෙ මනා නුවන එනම් මනසින් දකින්නේ බාහිර කෙනයාගේ ඇසවෙනුවට අපි දකින්නේ අර සතර මහධාතුන්ගේ ක්‍රියාවනං එතනතියන්නේ ප්‍රඥාව එතන ඥානය නුවන එතනතියන්නේ යනිසෝ මනසිකාරය මනා නුවන අර සම්මා සතිය එතන හරියට පිහිටල තියෙනවා. තො ජෝනිසුම් වනසිකාරය මනා නුවන කියලා එමනැත්තං අර විදර්ශනා ප්‍රඥාව කියන්නේ ධම්ම විචිය කියන්නේ බෝධියට හේතුවෙන අංගයක්. සතිය ධම්ම විච්චිය. ඊගාව කාරණය තමයි වීරිය. ොහොද වීරයක් ඕන මේ එතන නවත්තල, ඒ අතා ශ්‍රභාවය අවබෝධ කරගන්න සතියහා යෝනිසෝ මනසිකාරය ආධාරකරගෙන ඩනං හොඳ වීරයක් ඕනේ. තොට සතිය ධම්ම විච්චිය වීරිය අනිවරෙන් ඕනේ දැම වැඩ බෝධියංග ත්‍රබෝධිකයන්නේ නිවන නිවනට අවශ්‍යකන් අංග වැඩෙනවද කියලා බලන්ඩ ඕනි. එතවට තමයි මග නොමඟ පැහැදිලිවෙන්නේ. එම නැත්තන් නොමග එත නිවැරදි මගට වැඩෙන් ඕ. සී හරියට පහිටල තියෙන් ඕන යොනිසෝ මනස්්‍යිකාරය මනාවේතන රැඳෙන් ඕනිය. එකතුර ඒතුළින් දකි නිවැරදිව දකින එතමයි ප්‍රඥාව එතමයි දම්ම විච්චි සම්බෝධ අන්ගේ සති සම්බෝධි අන්ගේ ධම්ම විච්චි සම්බෝධි අන්ගේය වීර්ය හොඳ මානසික කායික වීරයක් ඕනේ හොදට ඒක බලන්ඩන හොඳට දකිින්ඩන හොඳට තේරුම් ගණ්ඩ හොඳට අවබෝධ කරගන්න වීරයක් ඕනේ ඒ වීරිය බෝධි අංගයක් බුජ්ජන්ගයක් විරිය සම්බෝධි අංගය කියලොවෙත්ව හලති න ඇතු දන්නව මොකදදී හොඳ වීරයක් ඕන එක හොඳවට පවත්වාගෙනන්ඩේ මනසිකාරය ඒ නිවැරදිව සිදුවන්න ක්‍රියාව හොඳින් දැනගන්න හොඳින් දැකගන්න වීරයක් ඕනි ඒ විරිය සම්බෝ්ජ අන්ගයි තර සතිය ධම විච්චියය වීරිය දර්ශනය තුළ සිතට එනවා ලොකු සතුනක් එ සතුටම කද ප්‍රීති. එ ප්‍රීති සම්බෝධයන් ගැයි තර දැන් මෙතන සතිය තියනවා නිවැරදි දර්ශනය තුළ යෝනිශව මනසිකාරයවත් ධම්ම විචියවත් ප්‍රඥාව තියන මනනුවන එතන හරියට ක්‍රියාත්මකවෙන්නේ තර එතන තියෙන වීය වීර්යෙන් තම මේක මේ දැනගන්නෙ හා දැකගන්න තොට සතිය වැඩිලා ධම්ම විචිය වැඩිල වීරිය වැඩිලා තුළ එ සිතයට හොඳට සතුටක් එෙනවා මට යථාර්ථය පේනවා මට සත්‍ය පේනවා මට පරම සත්‍යය මන් දකිනවා නිවැරදි ආකාරයට මන් දකිනෝ ට සතුටක් එනවා සිතට ඒ ප්‍රීති සම්බෝධයන්ගේ අනිතක පස්සද්දී පස්සද්දි කියන්නේ කාය පස්සද්දි චිත්ත පස්සද්දිී දෙකයි කාය පස්සද්දි කියල කියන්නේ සිතේ සංසිදීමට කෙලෙස්සල සංසිද චිත්ත පස්සද්දි කියල කියන්නේ සිත චයිසිකයන්ගේ සංසිදීමට කොහමදම සංසිදීන් කාය පස්සද්දි චිත්ත පස්සදී දැන් යම්ගිසි කෙනෙක් අර නිවැරදි ආකාරයට දකිනවන මනසිං තොට සතිය වැඩිල දම වි්චි වැඩිල වීරය වැඩිල සතුට වැඩිලා. එකන මෙයා නිවැරදිව දැකීම තුළ එයා ඒ ධර්මතාවය පිළිබඳව විඳින්ඩ යන්නේ නැහැ. විඳින්ඩ යන්නේ. විඳින්ඩ ගිවත් තමයි විඳිනදී හඳුනාගන්නේහඳුනාගැනීම තුළ තමයි සිත බලවත්වෙන්නේ. එතකොට පස්සද්ධක් නෑ එකගැන සංසිදිිල නෑ. විින්ද නිවානං විඳින දේ හදුනගන්නව අඳනාගන්න දේ තුළ සිත බලවත්වෙනවා. දැන් එහෙ ඇහැක් නං දැකල ඇ පිළිබඳවයි විඳින්නේ. දොට ඇහැ ලස්සනයි කියල බිඳිනවා. අඳනගත්තේ හැක් හැටියට එතන සිත බලවත් වෙනවා හරි ලස්සන එය ගැස ඒඇස් දෙ හරි ලස්සනයින. නීලබරණ අපිහෙම කියනවා. ද එතකොට ඒ දර්ශනය තුළ සිද කියන්නේ සිතේ සංසිදීමක් එන්නේ එකැන්නේ කාය පස් අදධයක් එන්නේ එයි එතන විදිනව විදෙන දී හදුනගන්න හඳුනා ගැනීම තුළ බලවත්වයෙනවා එතන කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුනොත් සංසිදීමක් වෝ කර්ම සකස් නොවෙන තැනයි සංසිදීම හෙවත් පස්සද්දිය තිගෙන සංසිදීම කියන්නේ ද්‍ර පස්ස දිකන සංසිදිෙන සංසිින්දනවානං එයා විදිින්නේන විින්ද සංසි දෙන්නේ. එතුොට හඳුනාගන්නේ නිවැරදි ආකාරයට එතනතිීනො කායි පස්සද්දී. එක හඳුනාගැනීම තුළ බලවත් එන්නේ නෑ එම් හඳුනාගත්තයේ නිවැරදි ආකාරයට සතරම හදාහතුන්ගේ ක්‍රියාව වර්ණයටයා ගන්න එසිල්ල සතර මහදාාතුන්ගේ ක්‍රියාව හැටියට දකිනොකොට යාගේ සිත බලවත් එන්නේ නැහැ එතන තියෙන්නේෙ කාය පස්සද්දී. එකන කර්ම සකස්වයෙන් නෑ කියන එක මේ කිය කර්ම සකස්ෙන්නේ අ දේ පිරිිබන්ඳුවේ මනගේ දැකපු දේ පිරිිබන්දව ආසාාවෙන් ගත්ත තැනයි කර්ම සකස්යෙන්නේ මැනැතුව කර්ම සකස්යෙන් නෑ එතන පස්සද්දිී සංසි දෙනවා එක පස්සද්දි. දෙ කියන්නේ අ කෙලෙස්වල සංසිදීම චිත්ත පස්සද්දී. චිත්ත පස්සද්දි කියන්නේ එතකොට සිත සංසි දෙෙනවා සිිත පස්ද්දී චෛත සිකයන්ගේ සංසිදීම ඒ තමයි විඤ්ඥානය අභි සංකාර විඤ්ඥානයක් හෙවත් කර්ම විඤ්ඥානයක් බවට පත්වෙෙන්නේ නෑ එක හොඳට දැනගන්න එක හොදට දැකගන්න එ තමයි පස් අද්දිි කියර කියන්න එත වට කර්ම විඤ්ඥානයක් බවට පත්තෙන්න්න නම් විඳින්න ඕනේ හඳුනාගන්න ඕනේ බලවත්වෙෙන්න්න ඕනේ ද බලවත්වීමට අපි කියනව චේතනා කිය හදනා ගැනීමට කියන සං්ඥා කියන. විඳීමට කියන වේදනා කියලා. ඇහැ රූපයයඒකට කියන රූප කියර. ඒ පිළිබඳව දැනගත්ත සිත විඤ්ඥානයේ ඒ විඤ්ඥානයතෝට රූපය උපාධාන කරගන්නවා, වේදනා උපාධාන කරගන්නවා, සඥ්ඥාාව උපාධාන කරගන්නවා, සං්කාර උපාධාන කරගන්නවා, විඤ්ඥාන උපාධාන කරගන්නවා පංච උපාදාන කන්ද. පකන්දයම උපාදානයි උපාධන පච්චා බව හමනැත්ං පංච උපාධානක් කන්දා දුක්කා පංචුපාන කන්ද දුක්කා එහනම් එදොර කාය පස්සද්දී චිත්ත පස්සදී දොර සිතේ සංසිදීමහා සිතිවිඩිවල සංසිදීම. විදි නැත්තං අඳුනාගන්න ඇත්තම් බලවත්වෙන්නේ නැත්තා සිත සංසිදිලා අර විඤ්ඥානය ත වේදනාසය සංස්කකාරයරු හම තවයිකත්තින ඤ්ඥානය විඤ්ඥානය දොර විං්ඥානය අබිසංකාර විඤ්ඥානය බොඩ පත්වෙෙන්නේ. අබි සංස්කාර එවත් කර්ම විඤ්ඥාණි අබි සංස්කාර කියන්නේ සංස්කාර වලක් ඉහලස්භාාවය ත අපි දන්නම සංස්කාරය කියන්නේ නාමධාර්මයයක් කියන්නේ පු්ඥාබි සංකාර ්ඥාබි සංකාර අනි්්‍යාබි සංකාරය. දැන් පුුණ්ඥාබි සංකාර පුඥ්ඥාබි සංකාර අනි්‍යාබි සංකාර කියන ධර්මතාාවයන් පිළිබන්ධව එ කර්ම විඤ්ඥානයන් බවට පත්තෙන්ද නං අභි සංස්කාර වෙන්න ඕනි. එතකොටයි කර්ම විඥ්ානය එකන්නේ විඤ්ඥානයට කර්මයක් කරමුණු කරන්න පුළුව. එකයි කර්ම විඤ්ඥානය කියන්නේ. විඤ්ඥානයට අරමුණ කරන්න කර්මයක් තියන්න ඕනි කම්ම කම්මයන්නේ මි ගති නිමිති ඔයින්තු නෙන්නේ කර ගන් එහනම් අභි සංස්කාර බවට පත් නොවෙන වනන් එතන කර්මයක් සකස්සෙන්නේෙ නෑ. කර්මය සකස්ෙන්නේ. කර්මයස් සකස්යෙන්නේ නැත්තං චිත්ත පස්සද්දී සංසිදිිර. ත කාය පස්සද්දිී විඳින්නේ හඳුනාගන්න බලවත්වෙෙන්නේ. එතවට සිත සංසිදිිර. විඤ්ඥානය විඳින්නේ හදුනාගන්නේ සිත බලවත්වෙන්නේ කියන්නේ වේදනා සඥ්ඥා සංකාර. විං්ඥානය තියන. ත විඤ්ඥානය අභිසංකාර විඤ්ඥානයක් වෙන්නේ නෑ. අභිසංකාර විඤ්ඥානයක්වත් කර්ම විඤ්ඥානයක් වෙන්න නම් විඳි ඕන විඳිනදී හදුනගන්න ඕනේ හදුුනාගැනීම තුළ බලවත් එන්න ඕනි. දැම් මෙතන කාය පස්සද්දිි චිත්ත පස්සද්දිි එහනම්. ර ැම් බලන්න මේ බෝධි අංග නිමේද වැඩෙන්න්නේ කියලා නිවැරදිව දැනගන්න කොට නිවැරදිව දැකගන්න කොට නිවැරදිව දැනගැනීම හා නිවැරදි දැක ගැනීමත් තුළ වැඩෙන්න්නේ බෝධ අංග බොජ්ජංග එතකොට මෙතැන තියෙනම සතිය සිහ තියන හොට එකට දම විච්චියය තියෙනවා ප්‍රඥාව දම විච්ි සම්බෝධයන්ගේ ද හොඳ වීරියෙන් ඉන්න මේ බලාගෙන ඉන්නේ තර විරිය සම්බෝධයන්ගේය සතිය ධම්ම වි්චය වීරි ලැබෙන සතුට ප්‍රීති සම්බෝධයන්ගේයිු තර සතිය තියෙන දම විචිතියෙන වීරීියඇතියෙන ප්‍රීතියෙන පස්සද්දී දැන් සංසිීදිනා සංසිීන්දන සිත තර පස්සද්දී ඒගාවට සමාදී දැචිතය එකයි දැසිත හොඳට තැන නැවතිලාද. යථාර්ථය දකිමින් ඉන්න හොදවට සිත එතන නැවතිල සත්‍යය සිදුවෙන ආකාරය හොඳවට බලාගෙනින් නොමනසින්. දසන සමාදී. එතනන්නේ උපේක්කාව. උපේක්කා කියලා කියන්නේ මධ්‍යස්ථයි. නිවනට යන්නනම් මධ්‍යස්ථත බව ඕනේ හැබැයි ඒමධ්‍යස්ථතාව අපට සාමාන්‍යය නුත්තියනවා. ඒ මධ්‍යස්ථාවය නෙමි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අර නාම රූප දෙක පිළිබාන්ධවය ඇතිවෙන මධ්‍යස්ත සභාවය සිත. නාමරූප දෙක පිළිබන්ඳ. අපට තියෙනවද සාමාන්‍ය ආකාරයේ මධ්‍යස්ත සභාවයක් හෙවත් උපේක් සසාහගත සභාවයක් ඒ තමයි දෙහරම මුලින් සඳහන් කළා ඇස බාහිර රූප දෙක නිසා සිත එක යන්නේ චක්කු විඤ්ඥානය කරුණුතන එකතු කරන්න ඉස්පර්ශෂය නිසා විඳීම ඒ විඳීම සොම්න්නස් දොම්නස් මැදහත් කියලා.ඒ සාමාන්‍ය පුච්චලිකොටත්තියෙන. මිනිකා පස් පෞද්ධ සකුසල් කර කර පුං්චරයටටත් ඒක තියෙන එපෙක්කා ඒ උපේෙක්සාාවන මේ මේ කියන්නේ. බුද්ධියට හේතුවෙන් අංග එකකැන නිවනට හේතුව නංගයක් වසයනෙන් නොන උපෙක්ාව. ඒ උපෙක්කා වෙන්නේ බෝධියන්ගයක් හෙටියට. බොද්ජංග කිවේකයි ඒන්න අර සමාධිය තුළ සමාධියක කියන්නේ චිත්තේ එක ග්‍රතාව ඒචිතයක ඒක ග්‍රථාවය ආවේ පස්සදී තොර කාය පස් අද්දී චිත්ත පස්සද්දී. කය සංස්ේ තො සිතේ සංසිදීම හා විඥ්ඥානය සංසිදීම. ත විඤ්ඥානය මෙත න අපි සංසිද වන්න ඕනේ විඤ්ඥානය කර්ම විඤ්ඥානයක් බවට පත් කරගන්නේ නැහැ. අභි සංකාර සහිත කර්ම විඤ්ඥානයක් බවට පත්වෙෙන්නේ ප්‍රක්්‍යන පුච්චරයටට සාමාන්‍ය පුචරයකුට ඕන වෙලාබ සිද්ධ වෙන්නේ අපි සංස්කාර සහිත කර්ම විඤ්ඥානයක් නෑ නිවැරදී දර්ශනය එතකට දැ මෙතර අප බහින්නේ ලෝකෝත්තර ආර්යෂ්‍රාංගික මාර්ගයට එක ොහොමද සම්මාධික්ටී ඒ සම්මාධිට්ටිය ලෝකික පැත් ැනවෙන්නේ ලෝකෝත්තර පැත්තන ඒ යථාර්ථයනය දකින්න ඇසේ අතාසභාවේ දකිින් එක ඇන භූතයන්ගේ ක්‍රියාව එක තමයි ඇත්ත එතමයි පරම සත්්‍යය ඒන ඒ නිවැරදි ක්‍රියාව දකිනවා ඒ සමාධික්්‍ය ඒ පිළිබඳව විතර්ක විචාරකිරීම සම්මා සංකප්ය දැන්ගතකගුණ එන්නේ ලෝකෝත්‍රම ආර්ගටෙන් දතර සමාධිට්්‍යි සමා සංකප් ඒනම් ඒ නිවැරේදි ආකාරයට සම්මාධිට්්‍යා සම්මා සංකපයයේ වැඩුණොත් ඒ සම්මාධිට්්‍යිය ඒ සමා සංකප්ය සම්මාවාච්චා සම්පූර්ණ කරනවා ඒ සම්මාවාචා සම්මක් කම්මන්ත සම්පූර්ණ කරනු ඒ සම්ම කම්මන්ත සම්ම ආචීව සම්පූර්ණ කරනවා. සම ආචීව සම්මා වායාම සම්පූර්ණ කරනවා. ඒ සම්මා වායාම සම්මස් සතිය සම්පූර්ණ කරනවා. දංගහත පිරිවර. දංගහත පිරිවර වටවෙලා එන්නේ. ද වටවෙලාව චිත්තේක ග්‍රතාවයක්. රාතන් වවාන්සේ ඇලෙන්නේ ගැටෙන්නේ. රාතන්වාසේ ඇලෙන්නේ ගෙටිෙන්නේ. එයි රාතන් වන්සේ එතමයි එතා මධ්‍යස්ත සභාවය එකට කියන්නේ තත්්‍ර මජ්ජතතා කියරකිනවා සංස්කාරයන් පිළිබඳව මෙදහස් සභාවය සංස්කාරයන් පිළිබඳුපෙක්කාව ඒයි අපටඕනේ දැ බලන්ටක කොච්චර ලස්සනට බුදුරජන් වහස දේශනා කරනවාද මේ සසරින් නිවනට ්‍යන මාර්ගය එක මාර්ග ආර්ය ෂ්නයගක මාර්ගය ඇසේ ක්‍රියාව දුකට හේතුවයි දුකපදුවින්. අර චිත්තපස්සද්දිී කායපස්සද්දිී කියන කර්ම පිළියල්ල නොවනාකාරයට මනස ක්‍රියාත්මක කරගණ්ඩ පුළුවන් නං ඉගව් භවයට හැකදඩ බෑ. කර්මයෙන් ඕනේ හැක්කද්ඩ. කර්මයෙන් ඕනේ කනහදන්ඩ. කර්මෙන් ඕනේ නාසිය හදන්ඩ. කර්මෙන් ඕනි දිවහදන්ඩ. කර්මෙන් ඕනේ ශරීරයහදන්ඩ. කර්මයෙන් ඕනේ හරදේ වස්තුහදන්ඩ ඕනස්තරි පුරුස භාවය වෙන් කරන්න. දැ කර්ම සකස්වන්නේ නැත්තම් කෝම දහදන්නේ දහදන්න බ එ නිවන දුර නිවන කියන එක අර්ථයතේ රුන්ගන්ඩ නිවන කියනෙ නිියුණා එ නොපවතින තැන නිවන. හට නොගන්න තැනයි නිවන අප්‍ර වෘතියයි නිවන දකිට නෑකි වේකයි. ආයතනහය නිරෝධය ඉ නිවන නාම රූප දෙක ක්‍රියාව අවසානයන් නිවන. එතන සතර හදහතුන්ගේ පිහිටීමක් නෑ. ආයි ප්‍රතිසන්ධයක් නෑ.ඒ විඤ්ඥානය ගියදිහයක් නෑ විඤ්ඥානයෙන් නිවුණා. විඤ්ඥානය නිරහාර නිසා. ආහාරනෑ විඤ්ඥානයට එයි කර්ම විඤ්ඥානයක් බවට පත් කළේ නෑ. අභි සංස්කාර සහිත කර්ම විඤ්ඥානයක් බවටත් නොකොළොත් විඤ්ඥාණය නිවෙනවා අභිසාංස්්කාරකයන්නේ අරසිතුවිලි බලවත් කරලා කර්ම විඤ්ඥානයක් බෝඩ පත් කොළොත් සොසලට යනෝ. හොඳයි ධර්ම දේශනාවැනිමාවට පත් කරනවා රැෂ්කරගත් න ත ප්‍රමාණු පුුණි ශක්තිීන් තින් දායකත්ත්‍යය ස් ටේඩියාවේ පදිංචි තරදු සහ හරසලා දෙපලවිසින් සුජීවත්ත සිටින ප්‍රියන්ත ප්‍රනාාන්දු නන්දනී ප්‍රනාාන්දු මෝ පියන්ට සහ යමනා වික්‍රමටරත්න මෑණියන්ට නිදුක් නිරෝගිත ර්කාශ පාර්ථනා කරනවා. දස් හට ො සි යට දි ಪಲ. සಸර ගම්මුಲ ಪ නට හ ರ ಂ ෝද රන ෞද್්‍ය නි ತ್ ಸ දම් හි ියන් හන් ේට පින් ද රන දේක ನන් හන් නි දුක් රෝගಿ ಪ ಭವ ್ರර්ಥනා කරනවා. ර්ම ්‍රම ය ක ලක් ව ල ර සර තරීමට පින හේතුවා සනවේවා කියල ප්‍රාර්ථනා කරන. තේම නම් ත ්‍රැස් කරගත් නන්ත ප්‍රමාණ ප ක්තියෙන් ති ෝදන් කරන පින්ං අනු ෝදන් ව පත් ේවා ෑම් කෙනෙක් තු නිවනිින්ම ැනසත්වා කියල. විදම් මේේ ඥාතිී නං හතු ු්‍රතා හොන්තු ඥාති ෝ දම්ේ ඥාතිී. සතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ දෙවියන්ට පින්දෙමු ආකා සටඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකාපඥන්ත අනුමෝද චිරන් රක්කං තුළො කසාසනං ආකා සට්టාචබුමට් ආනාගා මහිද්දිිකාපඥන්තං අනුමෝදිිත්තා චිරන් රක්කාං තු දේශනං ආකාසට්ඨාජබුන් මට්ටා දේවානාගා මෛද්ධිකාපුං්ඥන්තං අනුමෝදි චිරන්රක්කංතුමන් පරන්තී රෂ්කරගතනන් ත ප්‍රමාණු පුණනිිශක්තියන්න බ අප සෑම දෙනාටම මෙ සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම හේතුවා සනාවේ වා කරහිතාගෙන සාධකය. සෑම දෙෙනට මාසිිර්වාද කරනවා, අභිවාදන සීලිස් නිච්චං ඇථපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නෝසකංබල ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවත. අතෝනි්බාන සම්පත්ති ඉමිනාතයේ සමිච්ජතු සෑම් දෙනාටම තෙරුවන් සරණයි.